ද රෑට ප්‍රවෘති බැලුවන නිකං හිතන්නේ මේ අපේ රටේ දැන් ජනාධිපතිල දෙන්නෙක් ඉන්නෝනේ. රටේ ජනාධිපති Facebook ජනාධිපති. Facebook ජනාධිපති අනුර කුමාර්, රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. හරියට නිකං අරුණ අනුර කතා කරන්නේ නිකං ජනාධිපති වෙලාවක නිකං. නේද? අනුර කුමාර් ඉශානායක මහත්තයාගේ කතා අහලා බලන්නකො නිකං. එයා නිකං හරි කතා කරන්නේ තොත්ත බබා. මොකුත් දන්නේ නැහැ. එයාගෙන අපිට දෙන්නලු වරම. අපිට මේ පාර වරමක් දෙන්නලු අපි රට හදන්නලු. යකෝ උඹලට අපි 2002 වරමක් දුන්නා. තමනාස්සලට මතකද ජනතා විමුක්ති පෙරමුණට 2002 පාර්ලිමේන්තු මැතිවරණයේ චන්ද්‍රිකා මැතිනියත් එක්ක අපි එකට ඉල්ලුවා. පාර්ලිමේන්තු ආසන 43ක් මේ රටේ මිනිසු දුන්නා. මහනුවර දිමුතු අබේකොන් එකට ගෙනලා මහින්දානන්ද දෙකට දැම්මා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 43ක් දුන්නා. 43 දෙනෙක් මොකද කරේ බොරු කියලා ඡන්දෙ ගත්ත ගමට ඇවිල්ලා. ඒකලා නෝනලත් එක්ක කොළඹ ගියා. දරුව රෝයල් එකට දැම්මා, විශාකයකට දැම්මා. ලාල්කන්තලා දරුව පිටරට යවුවා. අවුරුදු 5ක් ගමට ආවේ නැහැ. 2005 ආයේ ඡන්දෙ ඉල්ලන්න ආවා. 43 දෙකට බැස්සා. ඇයි මිනිසුන්ට බොරු කියලා ඡන්දෙ ගත්තා, රවට්ටලා ඡන්දෙ ගත්තා. අවුරුදු 5කින් පැත්ත බලාතේ ආවේ නැහැ. කිසි වැඩක් කරේ නැහැ. මිනිස්සු ගහලා එළෙව්වා 43 දෙකට බැස්සුවා. අනුර කුමාර දිසානායක මේ රටේ කෘෂිකර්ම ඇමති. වැව් දසදහසක් හදනවායි කිව්වා. හැදුවද? හදපු වැවක් නැහැ. හදපු වැව් වල කොන්ත්‍රාට් එක දුන්න ජේවීපී කාර්යයට. ඒ නිසා මේ තාත්තේ අද අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා හොරුන්ට දූෂිතයන්ට දෙන්න එපාලු ඡන්දෙ. දැන් ඔබතුමාලට පෙන්වන්නම් දැක්කනේ ඊයර ටීවී එකේ පෙන්නවා ගම්පල හැටන් නැෂනල් බැංකුවේ ATM machine එක කඩලා. දැක්කනේ දෙරනේ. මේ ඉන්නේ බඩු තුන්දෙනා. මේ තුන්දෙනා තමයි ATM machine එක කඩන්නේ. කවුද මේ? මේ ඇවිල්ලා මාලිමාවේ පුත්තලමේ හොඳම ප්‍රබලයෝ තුන්දෙනා. මේ තුන්දෙනා තමයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ ගෙදරට ගිනි තියන්න ගියේ. ගෙදරට ගිනි තියලා එතුමගේ ගෙදර පිස්තෝලේ හොරකම් කරනවා. ඒ පිස්තෝලේ අරගෙන ඇවිල්ලා බැංකුව කඩනවා. මෙන්න අනුර කුමාර දිසානායක මහත්තයාගේ පක්ෂයේ ක්‍රියාකාරී පාක්ෂිකයෝ. මේ ඉන්නේ අපේ ගගේහෙළ අපේක්ෂකයා මාලිමාවේ. මාලිමාවෙන් ඉල්ලනවා ගගේහෙළ වසන්ත කුමාර ජයසිංහ. දැන් මෙයාට තියෙනවා ලක්ෂ 220ක් හොරකම් කරලා මාස දෙකමාරක් හිරේ වසන්ත කුමාර. දැන් හොරුන්ට ඡන්ද දෙන්න එපාලු. මේ මාලිමාවේ ඊළඟ අපේක්ෂකයා. දැන් මේ ඉන්නවා පස්භාගේ කෝරළේ ඊළඟ අපේක්ෂකයා. මේ ඉන්නේ විජිත හේරත් එක්ක. දැන් මෙයා නාවලපිටිය නගරේ අනවසරෙන් කඩයක් ගහලා නගර සභාව නඩු දාලා. ඉතින් එහෙම කරන්න බෑනේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන්ට වැරදි කරන්න බෑ කියලා නිකේ. දැන් මේ බලන්න අම්බලන්ගොඩ අපේක්ෂකයා. මෙයා දරුව පිටරට යවනව අවයව විකුණන්න. දරුවන්ගේ අවයව විකුණන්න ගෙනිලා දැන් පොලිසියෙන් හොයනවා. දැන් පරීක්ෂණ පැවැත්වෙනවා. ගිණුම් වලට සල්ලි එනවා. මේ මාලිමාවිල්ලන අපේක්ෂකයෝ. දැන් මේ තවත් අපේක්ෂකෙක්. බාර් ලයිසන් එකක් ඉල්ලලා ඉල්ලුම් පත්‍රයක් දාලා. දැන් මේ මාලිමාවේ අපේක්ෂකයෝ බාර් ලයිසන් ඉල්ලනවා. මේ තමයි අනුර කුමාර දිසානායක මහත්තයාගේ අපේක්ෂකයෝ. තව ඉන්නවා. දැන් මේ මානසික ආබාධිත දැරියකට දූෂණය කරපු කෙනෙක් මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලනවා. ඉතින් මම ඔබතුමාලගෙන් අහන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා දූෂිතයන්ට ඡන්ද දෙන්න එපාලු. හොරුන්ට ඡන්ද දෙන්න එපාලු. වංචාකාරයන්ට ඡන්ද දෙන්න එපාලු. දැන් එතුමාගේ ලයිස්තුවේ කවුද ඉන්නේ? එතුමාගේ ලයිස්තුවේ ඉන්නේ කවුද ඉන්නේ? බැංකු මංකොල්ල කණේ උන් ටික. මිනිස්සුන්ගේ කොම්පැනි වලින් හොරකම් කරපු ඉදිත් අනවසර කඩ ගහපු මිනිස්සුන්ට, ආබාධිත දරුවන් දූෂණය කරපු මිනිස්සුන්ට, මිනිස්සුන්ගේ දරුවන්ගේ අවයව විකුණන මිනිස්සුන්ට. ඉතින් ඒගොල්ලන්ට ඡන්ද දෙන්නේ කියලා කියන්නේ. ඒකටද මාලිකාවට ඡන්ද මාලිමාවට ඡන්ද දෙන්නේ කියලා කියන්නේ. ඒ නිසා මේ තාත්තේ මතක තියාගන්න මේ මාලිමාවේ ඉල්ලන අපේක්ෂකයන්ගෙන් වැඩි ගාණක් පහුගිය කාලේ ගෙවල් ගිනි තියපු මත්කුඩු වලට සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. තව සුමාන දෙක තුනක් යනකොට ඔබට මේ ලයිස්තුවම බලා ගන්න පුළුවන් මේකේ තරඟ කරන මිනිස්සු කවුද කියලා. ඒ නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරන්නේ තමුන්නාන්සේලා දන්නවා, තමුන්නාන්සේලා අඳුරන, තමුන්නාන්සේලා දන්න කියන මිනිහෙකුට තමුන්නාන්සේලා ඡන්දයක් දෙන්න. තමුන්නාන්සේලාට කියලා බැහැලා හරි ගහලා හරි කතා කරන්න පුළුවන් මිනිහෙකුට තමුන්නාන්සේලා කියලා ඡන්දයක් දෙන්න. ඒ නිසා අපි වැඩ කරපු ආණ්ඩුවක්, අපි යුද්ධය අවසන් කරපු ආණ්ඩුවක්, අපි කොවිඩ් අවසන් කරපු ආණ්ඩුවක්, මේ ආසනයට දැමෙන්න වැඩ කොටසක් කරපු පක්ෂයක් අපි මේ වැඩපිළිවෙල දැන් ඉදිරියට ගෙනියන්න. ඔබතුමාලා සියලු දෙනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිනවන්නේ